අපුතාගේ නම මොකද්ද? IP ජනිත වංශර විද්‍යාරත්න. ආ අපුතාගේ වයස කීයද? අවුරුදු 11යි. ආ පුතා කොහෙන්ද ආවේ? දෙහි අත්තකන්නේ ඉඳලා. මං හරි කැමති ඔයාගේ ඔය හිතේ තියෙන ශක්තියට. එහෙම අපිට පොඩි කාලේ අමාරුයි පුතේ. නේද? එකට මං හරිම ගරු කරනවා. මේ හැරුන් නැති උනේ ඔයාගේ සින්දුවේ අඩුපාඩුවක් නිසා නෙවෙයි, චූටි චූටි අඩුපාඩු තිබුණා. හැබැයි සින්දු කියන එක නවත්තන්න නෑ කියලා අපිට පොරොන්දු වෙන්න ඕනේ. තව උත්තර කියන්න පුරුදු වෙනව නේද ඔයා? ආ ඊළඟ අවුරුද්දේ එන්න ඕනේ. අනිත් එක පුතේ අපි ජයග්‍රහණය නෙමෙයි නේ, අපි පරාජය තමයි අපි ගොඩාක් දුර අරන් යන්නේ. නියම ජයග්‍රහකයා තමයි පරදින කෙනා. එයා තමයි ගොඩක් උත්සාහවන්ත වෙලා ඉස්සරහටම යන්නේ. ඒක නිසා මේක මං හිතන්නේ ඔයාගේ ජයග්‍රහණයක් කියලා හිතන්නේ. ඇත්තට මේ පරාජයකුත් නෙමෙයි මං හිතන්නේ, ඒක පොද අවස්ථාවක් යා. ඒක මොකද අවස්ථාවක්ද? ප්‍රැක්ටිස් කරලා නේද? ඔය ශබ්දකෝෂයෙන් ඔය වචනේ අයින් වෙනවනම් මං කැමතියි. ඇත්තටම ඔව්. ඒ කියන්නේ ඔය වචන දැන් මේ දරුවෝ මේ දැන් මේ අවස්ථාවේ පොඩ්ඩක් සින්ක් කරද්දී පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් වුණ නිසා තමයි අපි හැරෙන්නේ නැත්තේ පුතේ. ඔව්. හොඳට සින්ක් කරන්න පුළුවන් පුතේ. හරි. එතකොට මේ පරාජය කියන වචනේ මම මේ සමස්තේරම කියන්නේ, මේක ඇහෙනකොටම අපිට හරි නෙගටිව් ෆීලිං එකක් නෙන්නේ. හරි. මම නම් මේ දරුවෝ සහ මේ හැමෝම අපි යම් පරාජයක් ලැබපු කෙනෙක් මම දකින්නේ, පරාජය කියන වචනේ ඉතින් අපිට දැන් පාවිච්චි වෙන නිසා අපිට කියන්න වෙනවා. නැවත උත්සාහ කරන්නට අවස්ථාවක් ලැබුණු, පන්නරයක් ලැබුණු අනිතක කෝච් එක යනවා ගමනක්. එහෙම කරොත් තමයි මං හිතන්නේ එයාට තව තව ශක්තිය ලැබෙන්නේ නේද? ඒක යාළුවෙක් නාවේ අනිවාර්යෙන්. ඉතින් තව මොනවද ටැලන්ට්ස් තියෙන්නේ කියලා පොඩ්ඩක් අහලා බලන්න. මං ආවේ කතා කරන්න තමයි. චුට්ටක් කියන්න ඔයගෙන්. මොනවද ඔයාගේ තව දක්ෂතා තියෙන්නේ? මට චිත්‍ර අඳින්න පුළුවන්. විනෝදාංශයක් විදිහට චිත්‍ර අඳිනවා. අය නටන්න පුළුවන්. ඒකත් විනෝදාංශයක් විදිහට නටන්න. හරි ෂෝක් නේ පුතානේ. අය ජනගායනා තරඟ වලට. හරි. ජනගායනා කියන්න පුළුවන්. මාත් කියන්නම්. කියමුද? සුර රද සමන් සමගින් සුරා කොහොමද මේ පර්ෆෝමන්ස් එක? මේ වගේ පර්ෆෝමන්සස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක මේ දැම්ම subscribe කරන්න.